සුමුදු සමකට. ලක්ස් කෑම්ේ සබන් කැටයක් විතරක් නෙවේ සම්ට සත්කාරයක්. ඔලිම් සහමී පැනිසාරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාධ නැති කරන විශවී චෙක්ක සටන් කර සම නීරෝගීව තබයි. ජාත්‍යන්තර ළමාරෝග විශේෂඥයින් විසින් සානිකව තාවුරු කළ ප්‍යාස් බේබී. බඩුම තමයි. අරකිවත් වගේ සේට තරම් මට දුර පේන්නේ. කතා කරන්න දෙපාද. කතා කරන්න කතා කරන්න. කතා නොකරින් ඔයා හරින්න නායක කරන්නේ මේනේ. එකෙන් මොවුනේ. දැන් සර්ත් එක්ක ඉඳලා මාත් ඒ ලෙවල් එකට ඇවිල්ලා. හෙලෝ මිස්. ගුඩ් ආෆ්ටර්නූන්. අනේ බාලි දැන් මාර වැඩක් වුණානේ. ඒ මොකද්ද මිස්? මට හරින්ස කතා කරා බාලි. මෙතන පොඩි ප්‍රශ්නයක් නිසා මගේ ඇතින් කෝල් එක කට් උනා. ඊට පස්සේ මං දැන් දෙතුන් පාරක්ම ගත්තා. සර් ආන්සර් කරන්නේ නැහනේ. තරහා ගියාද මන්දා? අනේ චුට්ටක් කෝල් කරලා බලනවාද බාලි? අයියෝ. ඉඳලා ඉඳලා මිස් කරගෙන තියෙන මාර අපරාධයන්නේ. ඒකනේ බාලි. ඒක නම් මගේ කරුමෙට වෙච්ච දෙයක්. හරින් සර් වගේ කෙනෙක් කෝල් එකක් ගන්නවා කියන එක පොඩි සීන් එකක් නෙමෙයි මිස්. කමන්නෑ. දැඩි වෙච්ච දේ වුණා. මං අද හවස ගිහින් සර්ව හම්බෙලා පණිවිඩය මොකද්ද කියලා බලාගෙන ඉන්නම්කො. අනේ කියන්න බාලි, කෝල් එක කට් උනේ මගේ අත්වැරදීමකින් කියලා. හරි මිස්. අවුල් ගන්න එපා. මං කතන්දරේ ෂේප් කරන් හවස ඇවිල්ලා මිස් හම්බෙන්නම්කො. අනේ පින්චිද්ද වෙනවා බාලි. ගිහින් සර්ට කතා කරලා වෙච්ච දේ කියන්න කියලා හොඳ ආරංචියකුත් අරන් ඉන්න. එකෙම්ම මිස්, ආරංචිය නරක් වුණත් මම හොඳ කරගෙන ඉන්නම්කෝ. එච්චරනේ. හරි බාලි, ලොකු දෙයක් මන් තියන්න. හරි මිස්, මං ගන්නම් කොල්ලයා. වැඩේ පත්තු වෙලා. තවටිකක් යන්න අරිනවද සර්? නැත්නම් ඇට අනිද්දම් බහිනවද? ඕනාවට වඩා රඟන්න යන්නත් හොඳ නෑ. එහෙම වුණොත් අතට ගත්ත දේ කටට දාගන්න බැරි වෙනවා. ඒද වැඩ හිටම දාග. සර්ගී කැමැත්ත තමයි ඉතින්. ගන්න සංක, දැන් එහෙම ඉස්සර වගේ මෙතනින් ගිහින් පැන ගන්න බෑ. අර ගෑණි බහිර වේ වගේ මේක අස්සට ලිංග ගත්ත ගමන්. ඔයා කිව්වට විශ්වාස කරන්නේ නැහැ. අපේ ක්ලීනින් ආන්ටි එන්නත් ඉස්සෙල්ලා ඒ ගෑණි මේක අස්සට යන්නේ මනුස්සෙක් ගියාට පස්සේ. ඔය කියනකොටම ගන්න. මං තියන්න. ඔයාට හය වෙනකන් ඉන්න බැයි නම් ඔයා යන්න. ඔයා උත්තර කරනවා වගේ මම මෙතන කරන්නේ රස්සාව. ඔව් මිස්.
අද මාව එක්කන් යන්න කවුද රහන ඉන්නේ? සුගත පාලා අයියා නම් සර්ත් එක ගියා මිස්. චිත්‍රානන්ද පොඩි කායක තියාගෙන ඉන්නවා. ඕකේ. හෙලෝ රහනි. ඔව් මිස්. අයියා දුව මෙච්චර හවසනකම්. ඔලිව් සහ මේ පරිසරය සහිත නව ලයිෆ් බෝයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තමයි. සැලස් ඩිවයින් heavenly pleasure in every bite lagin mage ruette ruchaya mayavi kelin baby ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන්. විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න. හේලි සෝලා ණයක් නොවන ණයක් අරගන්න. නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින්. ටිකින් යනවනේ. තාති තද එන්නේ ආයි. අනේ thank you miss. මට අද සුට්ටක් වේල පහ යන්න ඕන එකමකුත් තිබ්බා. It's okay. හොඳ වෙලාවට මට ඔයාලගේ හිට කියවන්න පුළුවන්. එහෙම නොවුනා නම් ඉතින් අද ඔයාට වගේ වැඩේ කරගන්න වෙන්නේ නැහනේ. හරි මිස්. Thank you. චිත්‍රානන්ද ඔයා මේ දැම්ම තියෙනලා ගෙදරට ගිහින් එයා බඩුවක් දෙයි. ඒකත් තරම්. එතරම් ඉඳලා මට කෝල් එකක් දෙන්න. එන්න ඕන තැන මං කියන්නම්. ඕකේ? හරි. ඔයා පණිතර නොවි මං කියන දේ කරන්නකෝ. යන්නේ මං වෙන කවුරුත් නෙමෙයිනේ. Hi gorgeous. ආ කොහෙද ඩාලින් ඉන්නේ? මේ දැන් අපේ ඩ්‍රයිවර් කෙනෙක් කොහෙට එයි? ඔයා මොකක් හරි බෑග් එකකට නවල් එකක් දෙකක් දාලා එයාට දෙනවද මට දෙන්න කියලා? හරි ඉතින් පොඩි වැඩකට මම ඔයාට ඒක පස්සේ කියන්නම්. මේ ඔයා ඒක එකපාර දෙන්නත් එපා. ටිකක් ඉඳලා තියලා එහෙම කරලා දෙන්න හරිද? ඔයා හමු දවවා කිල්ලුවම මං ඇඟිල්ලෙන් යන යන එක එක වහනවද? මෙච්චර කාලයක් මං එතන හිටියේ මගේ තත්ත්වය රැකගෙන. උඹල දෙන්න ඇවිල්ලා කළේ ඒක නැත්තරම නැති කරලා මම මල් හදන එකේ සයිස් එකට වට්ටපු එක. අඩුම ධර්මේ. ඊයරා වෙච්ච සිද්ධියත් එකමල සද්දේ බල උදේ ගියා නම්. හා ඊළඟට යම් මොනා වේද කියලා බයට හරි පාඩු ඉන්න තිබ්බා. දැන් උඹ හිතන්නේ අපි ඇත්තක පැනලා කතා කරා කියලාද? නෑ. තල්ලා නෙමෙයි කතා කරේ. බිම දිගා වෙලා. අහිංසකකමට තේ එකක් හදාරි ඉන්නේ. එයා තමයි සුරංගනාවියක් බැස්ස වගේ කුස්සියට ඇවිල්ලා. ඊයේ වෙච්ච දේට සමාව ඉල්ලලා අපිත් එක්ක කතා කරන්න පටන් ගත්තා. සුරංගනාවියක් වගේ බහැලවිලා නේ? හා? අපිත් වැරදීනේ මචං. අපි උඹට තියෙන මේ ෆිට් එකට බීගෙන එහෙ ඇවිල්ලා කෙලිය හොඳ පිස්සුවක් නෙවෙයිනේ මචං. දගත් කෙල්ලෙක් එහෙම සීන්නක් ඉවසන් ඉන්නේ නැහනේ මචං. හා අනිත් එක එහෙම කෙල්ලෙක් එක්ක ඔහොම එක වහලක් යට ඉන්න හම්බෙච්ච එකත් පොඩි දෙයක්ද මචං? මේ එහෙම් පිටින්ම වයින් කරපු ලස්සන ජපන් බෝනික් එක්බම් මචං. මේ කෙල්ලත් එක්ක උඹට ඔහොම හරි ඉන්න හම්බෙලා තියෙන්නේ. උඹ ගියාත් මේ ලස්සන ලස්සන පාට පාට මල් පූජා කරපු හින්දා මචං. ඒත් එහෙම වෙලත් උඹට හැම වෙලාවෙම මේ කෙල්ලගේ අඩුපාඩු විතරක්ම පේන්නේ. උඹ කොච්චර ලස්සන මල් පූජා කළත් උඹ පූජකලේ බිම වැටිච්ච මල් හින්දා මචං.
කෙම් මට වෙන සමහර දේවල් ඇහුවම අපේ අත්තම්ම කියන්නේ ඕකම තමයි මචං. උඹලා නම් බං ඇත්තරම ආගි ෆෝන් එක ඔෆ්. මිස් මගේ ෆෝන් එක චාර්ජ් එකේ. පොඩ්ඩක් එන්න. පොඩි වැඩක් තියෙනවා. ඔය අනේ ලැස්සලා මෙන්න. මගේ රූම් එකට නෙමෙයි ලොබි එකට. මෙයාත් මම මගුලක් කියලා මන් දන්නේ. ඕ මගුලක්. ඒක සුව. හැබැයි තික මොන වගේ මගුලක්ද කියලා නම් අපටත් හිතා ගන්න බෑ. සමහර විට අව මගුලක් වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් පරිස්සමෙන් මචං. ෙක්සෙල්ල ඩබල් මැජික් එකෙන් ඇඳුම්වල තද පැල්ලම් ඉවත්තරනේ කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ ලබා දෙනවා. කොහොම කොළවල සහ කාමල ඇති ගුණසාරයෙන් මොහොමේ සුවපත්ව රැකදෙනවා. හිමාලය නීම් ෆේස් වොෂ්. වෙල්වට් අලුත් වෙලා ගාඩත් අඩු වෙලා. දැන් රුපියල් 110ක් පමණයි. කෝර රෝසස් රෝස හැඩි සුවඳ කැටේ රුපියල් 90කට. වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන්ග් ටීත්. නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින්. එයාද වෙහෙළපා ගියා. ඇයි මං කැතයිද මෙතනට? නෑ හොඳයි වරදන්නේ. මොකද මිස් වැඩේ? මගේ තනියට මාත් එක්ක යන එක. අද චිත්‍රානන්ද ඉන්නවා මිස්. සුගතපාලගේ සර්ත් එක්ක ගියේම චිත්‍රානන්ද ඉන්නවා කියලා රිසෙප්ෂන් එකේ කියලා. ඔයා කොහමද ඒක දන්නේ? සුගතපාලයි කතා කරද්දී මම ළඟ හිටියා මිස්. චිත්‍රානන්ද මගේ වැඩකට එළියට යවුවා. එයා එනකම් මට මෙතන ඉන්න බෑ. ඔය කොහෙද යන්නේ? අර කායිගෙන මිස්. කාය එකක් නෑ. එයා ඒක තමයි ගියේ. මං කැබ් එකක් දැම්මා. එතකොට මම මොකටද? මම වඩන් යන්න. හලෝ. ආ මගෙන. යා. මගේ ජොබ් එකට හරි වාගේ.
ඔයා කිව්වට විශ්වාස කරන එකක් නෑ මට දැන් ඔයාව මතක් වුණා විතරයි. මෙසුවත් කරනනේ. ඕම් කරනවා බොහොම කලාතුරකින්. ඒ කරන්නත් ඉතින් කාරණා දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් මොනම විදියටවත් නිින්ද යන්නේ නැති එක. අනිත් එක වැඩක් නොකර ඉන්න බැරි තරමටම හිත කලබල වෙන එක. අද තියෙන ওই දෙකෙන් මොකද්ද? දෙකම දෙකම. ওই දෙක නිකන් නියුන් සහෝදරියෝ වගේ. එකක් ආවද අනිත් එක ඔටු වෙනවා. හේතු? හේතු ඉතින් වෙච්ච වැඩේ තමයි. මොකද්ද වෙච්ච වැඩේ? ඇයි අනේ මැරලා ඉපදුනා වගේ කතා කරන්නේ? හරින්සර්ගේ සිද්ධිය වෙන මොකද්ද? ඒ වෙච්ච දෙත් එක්ක මට ඉවස ගන්න බැරි ඔළුව කැක්කමක් ආවා. ඊට පස්සේ බැරි මතන දෙකට තුනට විතර මම ලෙඩක් දාලා ගෙදර දුවගෙන ආවා. කවුද ලෙඩ? ආ? මිස් ලෙඩෙක් දාලා ආවා කිව්වේ? ලෙඩෙක් නෙවෙයි අනේ වැඩත්. ඔයාට ලෙඩෙක් වගේ දැහුනේ. ඒකනේ. මේක නෙවෙයි බාලි. ඔයාට තරින් සර්ව කන්ටැක්ට් කරගන්න බැරි වුණාද? මාත් හත්තට පාරක්ම ගත්තා. සර් මට ආන්සර් කරේ නැහැ කියන්නෝ. පස්සේ මං ගිහින් සර්ව හම්බ වුණා. ඉතින් සර් මොකද කිව්වේ? සර්ගේ කෝල් එක මිස් කට් කරාට සර්ට යකාන ගලා. මාවත් දැක්කගම බැනලා පන්න ගත්තා කියන්නෝ. අයියෝ. බලන්නකෝ ඉතින් වෙච්චි දේ. මායාවි. අපියා ඩිලිවරියක් ආවේ නෑනේ. තාමනම් ආවේ නෑ සර්. වාගේ තාත්තා තරම් දේවල් නම් මට වට දෙන්න බැරි වෙයි. මේ වුණාට මුළු ජීවිත කාලෙම මම ආව සතුටින් තියෙනවා. තාත්තා මෙතන ගියේ ඉස්සරහා. අප්පච්චි ඇවිල්ලාද? මේ යන්නේ පිළිවෙලේ හැටියට තමුසුගේ කපුගමයි බ්‍රෝකර්කමයි නතර වෙන්නේ එක්ක බෝගම්බරින් එක්ක වැලිකඩින්. ඔයා කොහෙන්ද තේ හදන්න ඉගෙන ගත්තේ? අපේ ගෙදර කුස්සිය මිස්. මට තියෙන්නේ දරුවෙක් වගේ බලා කියාගත්ත වාහනේ. ඔබ ගෙදරින් පිට කරලා හිත හදා ගන්න බැරි කම.